සජිත් පුංචි නිලමේගේ පැහැදිලි කිරීම මගේ පවුල ඇතුළු දරුවෝ අහනවා අපි දන්නේ නැතුව කොහොමද ඔයා ගැන මේ චන්ද්‍රානි බණ්ඩාර කියන්නේ කියලා. ඉතින් මම අද වෙනකොට පක්ෂමාරු වීමට වඩා ගෙදර ඉන්න එක ගැන පිළිමදවත් දැම්මට ප්‍රශ්නයක්. එජාප මහා සම්මේලනය හෙට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කිසිදු ලිපිගුණයක් තමා සතුව නොමැති බව ආගමන විගමන පාලකවරයා අභියාචන අධිකරණයේ හමුවේ අද දැනුම් දුන්නා. පෙත්සම වැඩිදුර සලකා බැලීම සඳහා හෙට දින දක්වා අකල් තබා තිබෙනවා. දෙදහස් හත වසරේදී ආගමන විගමන දෙපාර්තමේන්තුව පරිගණක ජාලගත කළ බවත් එහිදී දෙපාර්තමේන්තුව සතු කිසිදු ලියවිල්ලක් විනාශ නොකළ බවත් පාලකවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා කියා සිටියා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවය සම්බන්ධයෙන් ඉදිරිපත් වී තිබෙන පෙත්සම සලකා බැලීම අභියාචනාධිකරණයේදී අද ආරම්භ කෙරුණා. ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය ජාතික හැඳුනුම් පත සහ ද්විත්ව පුරවැසි සහතිකය අවලංගු කරන සර්ටියෝ රාටි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසටයි මෙම පෙත්සම ගොනු කර ඇත්තේ. රිට් පෙත්සම පවත්වාගෙන යාමට එරෙහිව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නීතිඥවරයා මූලික විරෝධතා ඉදිරිපත් කරමින් කියා සිටියේ පුරවැසි භාවය පිළිබඳ පොලිස් පරීක්ෂණයක් සිදු කරන බවත් එහි විමර්ශන අවසන් වන තෙක් රිට් පෙත්සම සලකා බැලීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවත්ය. කෙසේ වෙතත් මූලික කරුණු විමසීමෙන් පසුව මූලික විරෝධතා සලකා බැලීමට අභියාචනාධිකරණය තීරණය කළා. පෙත්සම් කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙන්වා දුන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නොවැම්බර් 18 වනදා පැවති මැතිවරණයෙන් ජයගත් අතර නොවැම්බර් 21 අතරතුර කාලයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට ද්විත්ව පුරවැසි භාවය පිළිබඳ සහතික නිකුත් කර ඇති බවයි. එම කාලයේ අතරතුර මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍යංශයේ ලේකම්වරයෙකු පත්කර නොතිබූ බවද නීතිඥවරයා අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නා. නොවැම්බර් 18 වනදා සිකුරාදා දිනයක් බවත් ඉන් අනතුරු වෙලඹෙන්නේ සතියන්තයක් බවත් පෙන්වා දුන් නීතිඥවරයා නොවැම්බර් 21 වනදා වන විට ද්විත්ව පුරවැසි භාවය සහිත සහතික නිකුත් කර ඇති බව වැඩිදුරටත් පෙන්වා දුන්නා. අමාත්‍යංශ ලේකම්වරුන් අමාත්‍යවරුන් පත්කර නොමැති අවස්ථාවකදී නිකුත් කර ඇති මෙම සහතික නීතිය ඉදිරියේ කිසිදු වළංගු භාවයක් නොමැති බවයි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණය හමුවේ පෙන්වා දුන්නේ. කෙසේ වෙතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් නෙරින් පුල්ලේ මහතා සඳහන් කළේ ඕනෑම විෂයක් සම්බන්ධයෙන් කටයුතු කිරීමට ජනාධිපතිතුමාට බලතල ඇති බවයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ශ්‍රී ලංකා පුරවැසි භාවයේ වළංගුතාව අභියෝගයට ලක් කරමින් සිවිල් සමාජ ක්‍රියාකාරීන් වන මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ ගාමිණී වියන්ගොඩ යන මහතුරුන් ගොනු කර ඇති පෙත්සම හෙට දහවල් 1:30ට යලි සලකා බැලීමට නියමිතයි. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා තමයි මේ ප්‍රධානය කරලා තින්නේ. රටේ ජනාධිපති කෙනෙක් ප්‍රධානය කරාට පස්සේ මම දන්නේ මේ සම්බන්ධයෙන් ඇයි මේ ආකාරයෙන් අවුරුදු 15කට පස්සේ මේ ආකාරයෙන් දෝෂ සහගතයි කියලා කියන්නේ. අනෙක් කාර්යය තමයි තමන්ගේ සහෝදරයාට ද්විත්ව පුරවැසිභාවය දෙන්න ජනාධිපතිවරයා රටේ ඉදදී දෙන්න බැරි කමක් නැහැ. මගේ උපැන්න සහතික මම ඉදිරිපත් කරාම යම් ආයතනයකට මට අද කිව්වොත් එහෙම කවුරු කෙනෙක් කියලා මේ උපැන්න සහතිකයි වැරදි කියලා. මට මොකද කරන්න තියෙන්නේ? රජයෙන් දීපු උපැන්න සහතිකය තියෙන්නේ. රජයෙන් දීපු සහතික තියෙන්නේ. පෙරටුගාමී සමාජවාදී පක්ෂය අධිකරණ සේවා කොමිෂන් සභාව ඉදිරිපිට නිහඬ විරෝධතාවක නිරත වුණා. යාපනය අධිකරණයේ විභාග වන ලලිත් කූගන් නඩුවේ සාක්ෂි ලබාදීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතා සහභාගී නොවීම සම්බන්ධයෙන් විරෝධය පළකිරීම සඳහා මෙම විරෝධතාව සංවිධානය කර තිබුණා. නඩුව කැඳවූ සෑම අවස්ථාවකදීම ගෝඨාභය රාජපක්ෂ මහතා තම නීතිඥයින් මාර්ගයෙන් විවිධ හේතු ඉදිරිපත් කරමින් සාක්ෂි ලබාදීම මගහරිමින් සිටින බවයි විරෝධතාවේ නිරත වූවන් සඳහන් කරන්නේ. 2019 ජනවාරි මාසේ 22 තමයි අධිකරණයේ නොතීසි නිකුත් කරේ ඔහුට එන්න කියලා. ඒක ගෝඨාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම අධිකරණයේ මගහරිමින් හිටියා. මේ
තුන්වෙනිදා නඩුව කැඳවුන වෙලාවේ යාපනයට ඔහු එන්නේ නැතුව ඔහුගේ නීතිඥයන් නැවලා කිව්වා පෞද්ගලික අපහසුතාවයක් නිසා පැමිණිය නොහැකි කියලා. ඊට පස්සේ ජුනි 21 වෙනිදා නැවත නීතිඥයෝ ඇවිල්ලා කිව්වා ඔහු අසනීපෙන් ඉන්නේ ඒ නිසා එන්න විදියක් නැහැ කියලා. ඊට පස්සේ තමයි සැප්තැම්බර් මාසේ 27 වෙනිදාට ඔහුට සාක්ෂි දීම සඳහා නඩුව කැඳවන්න තීරණය කරේ. ඊට දවස් 3කට කලින් 24 වෙනිදා ඔහු අභියාචනාධිකරණයට ගිහිල්ලා නැවත තීන්දුවක් ගන්නවා ආරක්ෂක හේතු මත ඔහුට යන්න බෑ කියලා යාපනයේ මහේස්ත්‍රාත් අධිකරණයට. මේක විහිළුවක්. ඔහු ජනාධිපති අපේක්ෂකෙක්. ඔහු යාපනයේ සහ ඒ උතුරු ප්‍රදේශයේම රැස්වීම් තියෙනවා. ඒවට අදාළව කෝවිල් සහ වෙනත් දේවල් වලට යනවා. ජන හමු වලට යනවා. ඒ හැම එකදීම ආරක්ෂාව තියෙනවා. ඔහුට අධිකරණයේදී තමයි ආරක්ෂාව නැහැ කියලා කියන්නේ. අනිත් එක අධිකරණයේ ආරක්ෂා පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකට අදාළව දිය හැකි විසඳුම් තියෙනවා. විරෝධතාවයෙන් අනතුරු වෙම පිරිස අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත විශේෂ ලිපියක් බහර දීමටද කටයුතු කළා. ඒ යාපනයේ අධිකරණයේ විභාගයට ගැනෙන නඩුවට සහභාගී වීම සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාට ප්‍රමාණවත් ආරක්ෂාවක් නොමැති බවට අභියාචනාධිකරණය ලබා දුන් තීන්දුවට විරුද්ධවයි. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘති අරතේදී කෙරුණු පාසල් ගොඩනැගිලි කිහිපයක් ඇතුළු විවෘත කිරීම රැසක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ පොළොන්නරුවේ පාසල් කීපයක සංවර්ධන කටයුතු සිසු අයිතියට පවරා දීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා. රුපියල් 155ක වියදමින් ඉදිකළ කුමුතුපුර ප්‍රාථමික විද්‍යාලයේ පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ උත්සව අවස්ථාවට එක් වූ ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබුවා. සමරු පළකේ විවෘත කර පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමින් අනතුරුව ජනාධිපතිතුමා දරුවන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමටද අමතක කළේ නැහැ. අනතුරුව පැවති උත්සවයේදී ජනාධිපතිතුමා දරුවන්ට පාසල් උපකරණ සහ පුස්තකාල පොත් කට්ටල බෙදා දීම සිදු කළා. අනතුරුව ජනාධිපතිතුමා එක්ුණේ හිඟුරක්ගොඩ පහළ අඹගස්වැව ශ්‍රී රාහුල කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකළ පන්ති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමේ අවස්ථාවටයි. මෙම පන්ති කාමර ගොඩනැගිලි ඉදි කිරීම සඳහා පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘති යටතේ වැය කළ මුදල රුපියල් 156ක්. පිබිදෙමු පොළොන්නරුව දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ ආගමික පුනර්ජීවනය අරමුණු කරගෙනමින් රුපියල් 128ක වියදමින් මැදලිගිරිය ශ්‍රී ජයබිම්බාරාම විහාරස්ථානයේ ඉදිකළ නව දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දීමද සිදු කෙරුණේ ජනාධිපතිතුමා අතින්. විහාරස්ථානයේ වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරත වුණා. මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනා කළ ජනාධිපතිතුමාට ආශිර්වාද පළ කළා. අනතුරුව සමරු පළකේ නිරාවරණය කර දහම් පාසල් ගොඩනැගිල්ල සිසු අයිතියට පවරා දුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකට දෙක්ුණා. මැදලිගිරිය ශ්‍රී විජයරාම විහාරස්ථානයේ රුපියල් 135ක වියදමින් වැඩිනීම කරන ලද ධර්මශාලා ගොඩනැගිල්ල විවෘත කිරීම සිදු කෙරුණේද ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. විහාරාධිපති පූජ්‍ය මහසෙන්ගම දමරතන ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියා. මැදිරිගිරිය නවනගරයේ සරස්වතී දේවි පිරිවෙනේ රුපියල් 174ක විදිමින් ඉදිකරුණු දානශාලාව සහිත භික්ෂු නේවාසිකාගාරය සංඝ සතුකොට පූජා කිරීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක්ුණා. මහා සංඝරත්නය මෙහිදී සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමා වෙත ආශිර්වාදය පළ කළා. මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදිනය වෙනුවෙන් සැමරුම් උත්සවයක් අරලේකහ මන්දිරයේදී පැවැත්වුණා. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මහත්මා ගාන්ධිතුමාගේ ජන්මදිනය සැමරීම වෙනුවෙන් අරලේගහ මන්දිරයේ ඉදිකළ ගාන්ධි පිළිරුව නිරාවරණය කිරීම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකාවේ ඉන්දියා මහකොමසාරිස් තරංජිත් සිං සන්තු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. ඉන් අනතුරුවයි පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු වුණේ. ගාන්ධි ජන්මදින සැමරුම වෙනුවෙන් නිකුත් කළ තැපැල් මුද්දරය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම සිදු කළේ අමාත්‍ය ඒ.එච්.එම්. හලි මහතායි. අමාත්‍යරුන් වෙන සාකල් රත්නායක හා නවින් දිසානායකයන් මහතුරුණතුළු පිරිසක් මෙමවස්ථාවට එක්ව සිටියා. මේ අතර ගාන්ධිතුමාගේ ජන්මදින සැමරුම් වෙනුවෙන් ලක්ෂ්මන් කදිරගාමර නිකේතනයේදී චිත්‍ර ප්‍රදර්ශනයක්ද පැවැත්වුණා. මෙහිදී ජයග්‍රාහකින් ලෙස සෑම දිස්ත්‍රික්කයක්ම නියෝජනය වන පරිදි තෝරාගත් පාසල් දරුවන් 20 දෙනෙකුට සහතිකපත් ප්‍රදානය කිරීමටයි කටයුතු කෙරුණේ. ඉන්දියාව සංවර්ධනය කරා ගෙන යාම සඳහා මහත්මා ගාන්ධිතුමන්ගෙන් සිදු වූ සේවය අති විශිෂ්ටයි. සාධාරණත්වයේ උදෙසා චින්තනමය විවාදයක් ගොඩනැගීමටද මහත්මා ගාන්ධිතුමා කටයුතු කළා. එකල දැඩි ලෙස ප්‍රචලිතව තිබූ කුලවාදය, ආගම්වාදය සහ වර්ගවාදය සමාජයෙන් තුරන් කිරීම උදෙසා ගාන්ධිතුමන් දැඩි ලෙස කටයුතු කළායි. ඉන්දියාව ප්‍රායෝගික ලෙස පොදු අරමුණක් කරා ගෙන යාම සඳහා මහත්මා ගාන්ධිතුමන් සිය ජීවිතයම කැප කළ බව අදටත් ඉන්දියා ජනතාවගේ අදහස වී තිබෙනවා. මහත්මා ගාන්ධිතුමන්ගේ සාධාරණ අවිහිංසාවාදී දේශපාලන ගමන ලෝක ජනතාවගේ ප්‍රශංසාවට වර්තමානයේද පත්ව තිබෙනවා.
1948 වසරේ ජනවාරි මාස 30 වනදා අන්තවාදී වූ ගොඩ්සේ නම් අයෙකුගේ වෙඩිපහරින් මහත්මා ගාන්ධිතුමන් ජීවිතක්ෂයට පත් උනේ කෝටි සංඛ්‍යාත ඉන්දියෙමින්ම ලෝක ජනතාවක් කඳවමින් මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදින සැමරුම් වෙනුවෙන් ඉන්දියාවේ විවිධ ස්ථානවල සැමරුම් උත්සව පැවැත්ුණා ලෝකයේ විවිධ රටවලද ජන්මදින සැමරුම් වෙනුවෙන් උත්සව සංවිධානය කර තිබුණා हिटपो अमात्रेको अताउद सेनविरत्ता हिटपो नियोज्य अमात्रेको डब्ल्यू बी एकनायकन महतृ एक्सत् जातक पेरमुने जनाधिपति दूर अपेक्षक अमात्य सजित प्रेमदास महताट साय पल क्रीमट अद एक्कुना अमात्य मंगल समरवीर महताके निवसे पवति माते हमोक टेक्मिन ओन मेबव संधान कला කෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද අතවුද සෙනවිරත් මහතා කටයුතු කර තිබෙනවා WB ඒකනායක මහතා අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරයෙකු ලෙසත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායකවරයෙකු ලෙසත් කටයුතු කළා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවන බවයි ඔවුන් මෙහිදී කියා සිටි කරු සජිත් ප්‍රේමදාස මැතිතුමා ප්‍රමුඛ කරගෙන අපි මේ ගමන යන්න කල්පනා කළේ මගේ දේශපාලනය මේ රටේ මේ වෙලාවේ කළ යුත්තේ කුමන පිළිවෙලකටද කියන රට ගැන බලලයි මගේ දේශපාලනයයි එක්සත් ජාති පක්ෂයේ දේශපාලනයයි පරස්පරයි මට ජයජ ජාතන මහත්තයා 1976 අතගාවේ කල්ලාගෙන කිව්වා අතා මාත් එක්ක එකතු වෙන්න මංගේවා මගේ දේශපාලන ඔබතුමාගේ දේශපාලනයයි බොහොම පරස්පරයි ඒක නිසා මට බය කියලා මං කිව්වා නමුත් මම තමුන්නාසලට මතක් කරන්නේ පසුගිය අවුරුදු 10ක් අතර කාලය තුල මේ රටේ දෝලණය වුණේ කතා කෙරුවේ දූෂණය වංචාව හොරකම ගැන ඔබතුමා පිරිසිදු අවංක දේශපාලනඥයෙක් හැටියට මේ රට හදන්න අනාගතයේ අපි ඔබතුමා ජනාධිපති වෙන්න බලාපොරොත්තු වෙනවා ඒ නිසා අපි ප්‍රාර්ථනා කරනවා අනාගත ජනාධිපතිතුමා කියලා ඒ අනුව ඔබතුමාගෙන් අපි ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ශක්තිමත් කරන්න මෙම මාධ්‍යමේදී අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාද අදහස් පළ කළා ගරු ආතාවුද සෙනවිරත්න මැතිතුමත් WB ඒකනායක මැතිතුමත් පාර්ශව විශාල ගණනාවක් දේශපාලන පක්ෂ විශාල ගණනාවක් අද මාගේ ජනාධිපතිවරණ වැඩසටහනට සහයෝගය දක්වන්නට ඉදිරිපත් වෙලා සිටිනවා අපේ රටේ ජීවත් වන ජනගහණයෙන් 145කට වැඩි ප්‍රමාණයක් රුපියල් 900ක් වැනි දෛනික ආදායමකින් ජීවත් වන ජන කොට්ටාසක් සිටිනවා රටක ජනගහණයෙන් 145ක් රුපියල් 900ක දෛනික ආදායමක් ලබනකොට රටක් හැටියට අපිට සතුටු වන්නට පුළුවන් ජාතික ආදායමෙන් 155ක්ම භුක්ති විඳින්නේ මේ රටේ පොහොසත්ම 120 මේ රටේ ජනතාව ජනාධිපතිවරයා හැටියට මාව පත් කරනකොට මට ලැබෙන වේතනය මම මේ රටේ දුගී දුප්පත්කම තුරන් කිරීම උදෙසා මම ක්‍රියාත්මක කරන්නට කටයුතු කරනවා නවතත් දේශීය පුවත් එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී හෙට පැවැත්වෙනවා. පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම සම්මේලනයේදී පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ජනපති අපේක්ෂකත්වය සම්මත කර ගැනීමටද නියමිතයි. නිත්‍යානුකූල නොවන ලෙස වර්ජිනේ නිරත වෙමින් සේවයට වාර්තා නොකළ දුම්රිය සේවකින් සේවය අතහැර ගියාසේ සලකා කටයුතු කරන ලෙසට අංශ ප්‍රධානීන්ට නියෝග නිකුත් කෙරුණා. දුම්රිය සාමාන්‍ය අධිකාරීවරයා අභ්‍යන්තර නියෝගයක් මගින් අංශ ප්‍රධානීන්ට මේ බව දැනුම් දී තිබෙනවා. අසනීප නිවාඩු නොදමා සේවයට වාර්තා නොකළ සියලුම සේවකයන් සේවය අතහැර ගියාසේ සැලකෙනු ඇති. යනුව දුම්රිය එන්ජින් රියදුරු දුම්රිය ස්ථානාධිපති දුම්රිය නියාමක සහ අධීක්ෂණ කළමනාකරු යන ශ්‍රේණිවලට අයත් නොදන්වා සේවයට වාර්තා නොකළ නිලධාරීනුයි සේවයේ අත්හැර ගියාසේ සැලකෙන්නේ මේ අතර රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා මාධ්‍ය හමුවක් ඇඳවමින් මේ සම්බන්ධයෙන් අදහස් පළ කළා සාමාන්‍යයෙන් රජයේ සේවකයෙක් වැඩට එන්නේ නැත්නම් උන්ට කරන්න ක්‍රමවේදයක් තියෙනවා නිවාඩු ගන්න පුළුවන් එතකොට අසනීප නිවාඩු ගන්න පුළුවන් එතකොට එහෙම අරන් නැත්නම් රජයේ ආයතන සංග්‍රහය අනුව ඔවුන් සේවයේ හැර ගියාසේ සැලකනවා හෙට දිනේ ඉඳන් ඔවුන් නියමිත පරිදි වැඩට ආවොත් දැන් මේ ඔබතුමන්ලා දීපු ලිපිය වළංගු වෙන්නේ නැද්ද? නැහැ මේමයි. දැන් එතකොට ඒගොල්ලන්ට පුළුවන් අද හවසේ දැන් ලිපි ලැබිලා නම් අද හවසේ ඒගොල්ලන්ට ඇවිල්ලා කතා කරන්න. එතකොට ඒක යම්කිසි ක්‍රියාමාර්ග ගන්න මට දැනුත් පරිඩයක් ආවා. පුළුවන් නම් මගෙන් ලිඛිතව දෙන්න කියලා ඒවුන්ට අපේ මේ ක්‍රියාමාර්ග ඉදිරියේදී කරනවා කියලා ඉල්ලීම්. මං කියලා කියන්නේ හැම වෙලාවෙම දැන් නම් ආයේ කාලේ පැනලා තියෙන්නේ. ඒ නිසා වැඩට ඇවිල්ලා මට ඉල්ලීම් කෙරුවොත් තමයි මම සාකච්ඡාවට යොමු වෙන්නේ. එහෙම නැත්නම් මම සාකච්ඡාවට යොමු වෙන්නේ නැහැ. අද දිනේද දුම්රිය දහවණිය සීමා වී තිබූ අතර දුම්රිය මගින් මේ හේතුවෙන් දැඩි අපහසුතාවට පත් වුණා. ඒ සම්බන්ධයෙන් ඒ පිළිබඳ ඔවුන් මෙලෙස අදහස් පළ කළා. මේගොල්ලන් අවශ්‍යතා ඉෂ්ට කරගන්න ගියාම මහජනයා අමාරු වෙටිනු. ජනතාව විශාල පීඩනයකට පත් වෙලා අපි මේ පොර කාගෙන, බෙලි කඩාගෙන, කොදු කඩාගෙන එන්නේ. ඉතින් ඒකට රජෙන් පිළිතුරකුත් නැහැ. අපිත් දුක් විඳිනවා.
මේ වන්දා ඉතින් පේනවනේ අපිට වෙලා තියෙන අපහසු නේ 8 8:45 ඔෆිස් එකට ඉන්න ඕනේ දැන් තමයි ඔෆිස් එකට යන්නේ මේගොල්ලෝ ඉතින් හැමදාම ඕක කරනවනේ අද විතර නෙමෙයිනේ සුපිරියටම සුපිරියා මේ වෙන ආතල් දෙන්නේ නැහැ නේ කවුරුත් එයා මේ ආතල් එක නිකන් ඔටෝ හම්බ වෙන ආතල් එකක් ඒකෙන් හින්දා සුපිරි මිනිස්සු තණ්හාවෙන් කුපිත වෙලා කොච්චර දුන්නත් මදි ඉතින් මිනිස්සුගේ පැත්තට ජමක් කරෙන්න ඕනේ කියලා මට හිතෙනවා හොඳට කරනවා යාළ වර්ජනේ ඇත්තටම සතුටුයි මේ තව ටිකක් හොඳට කරන්න කියලා තමයි කියන්නේ වර්ධනය ගැන මේ අපිට වෙන කනගාටුයි ඇත්තටම මිනිස්සු ප්‍රකාශන වාහනෝක ඉතින් හැමෝටම මේක තේරෙන්නේ නැහැ නේද ජනතාවට බලදායක කාටවත් තේරෙන්නේ නැහැ මේක ලොකු පවක් කරගන්නේ මේක මේ විදිහට මිනිස්සුන්ට වැද්දේක ලොකු පාපයක් ඔක්කොම ලක්ෂයට වැඩි එකට තමයි මේ ස්ට්‍රයික් කරන්නේ දැන් බලන්න සුළු සේවකේ කීයද ගන්න රුපියල් 25000 30000 වැඩක් නැහැ මම කියන කතාව වර්ධනය වෙන්නේ නැහැ තමයි හොඳමද රට යටි මිනිස්සු වෙන සලකන්නේ නැහැ නේ ඒගොල්ලන්ගේ වැඩ නැහැ බලාපොරොත්තු වෙන්නේ අපි දුක් විඳිනවා හැමදාම මෙහෙම තියනවා නම් හොඳයි ඉන්න ඉතන රටක් එහෙමද ඉතින් අපි නේ කන්නේ ඉතින් පරිප්පු දෙන්න හොඳ නැහැ මේ මිනිසුන්ට එක සතියක්වත් හරිම සනීපයි තුන් හතර දිනේ කරේ තියන් එන්නේ මේ ටිකේ ඉතින් ජිම් එකට යන්න ඕනේ මේ දවස් ටිකේ අපි සාර්ථකයි ඒගොල්ලෝ පරාදයි රණවිරුවන් දඩමීමා කර ගනිමින් රාජපක්ෂවරු කටයුතු කළ ආකාරය රටටම ප්‍රදර්ශනය වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අරලියකහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. බලන්න ආබාධිත රණවිරුවන් දඩමීමා කරගෙන කටයුතු කරපු ආකාරය. ඒකට සජිත් ප්‍රේමදාස මැතිතුමා මේවන විට ඒ සඳහා අවශ්‍ය කටයුතු කළා. ඒ පිළිබඳ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දාලා ඒ අයට ලබා දෙන්න පුළුවන් ඉහළම සහනය විශේෂයෙන්ම ඒ බිරින්දෑවරුන්ට පවා ජීවිත කාලය තුළම විශ්‍රාම වැටුප ලබා දෙන්න අවශ්‍ය විදියට කටයුතු කරලා තිබුණා 2009 යුද්ධය අවසන් වෙලා 2010 ජනාධිපති වෙලා අවුරුදු 5ක කාලයක් මේ පිළිබඳ ඇස්හැරලා හිටපු නැති අය ලැජ්ජ නැතුව ඇවිල්ලි වෙලා අර අහිංසක ඒ ආබාධිත රණවිරුවන්ට මේක පොළඹවලා එයයි වාඩි කළවලා එයයි උපවාසය දන්න කටයුතු කළා දැන් එතුමා එල්ල එයයි නැගිටවලගෙන යනවා එදා ජනාධිපති හැටියට ඇමරිකන් අධිරාජ්‍යවාදයට විරුද්ධව එදා මේ දේශීයත්වය ගැන කතා කරපු අය ස්වදේශීයත්වය ගැන කතා කරපු විමල් වීරමන්සුන්නේ අපි දන්නවා ජන ඒ ඇමරිකන් තානාපති කාර්යාලය ළඟ ඉඳලා ඒකට පොළඹවලා එතන ඒ උපවාසය යොදවලා ලැජ්ජ නැතුව තැඹිලි පොවලා නැගිටපු ආකාරය අපට පේනවා ඒ නිසා මේ තැඹිලි පෙවීම මහින්ද රාජපක්ෂ පාලනය තුළ බොහොම සූක්ෂම විදියට හරි හිනා වෙන විදියට අලුත්ම රංගනයක් කියන එක අපි පැහැදිලිව කියනවා ඒ නිසා මම විශ්වාස කරනවා මෙවැනි රංගන වලට රැවටෙන ජනතාවක් අද රටේ නැහැ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානය ගොඩනැගීමට අදාළ ව්‍යවස්ථාව මෙන්ම ගිවිසුම පිළිබඳ අවධානය යොමු කර ඇති බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක වීර කුමාර දිසානායක මහතා පවසනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කළා අපි ඊයේ වාර දිනු ලැබුවා සන්ධාන ව්‍යවස්ථාවට අදාළ කරුණු ඒ වගේම පොදුජන පෙරමුණට අදාළ ගිවිසුමට අදාළ කරුණු ඒ වගේම පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අත්සන්කල යුතු ගිවිසුමට අදාළ කරුණු ඔවුන්ගේ අවධානයට ඊයේ යොමු කරලා තියෙනවා පොදුජන පෙරමුණේ ලේකම්තුමා වෙතත් ඒ වගේම අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහත්මයා වෙතත් ඊට අදාළව ගත්තොත් එහෙම ප්‍රධාන වශයෙන් දැන් අපිට පැන නැගිලා තියෙන කැටලුව තියෙන්නේ විශේෂයෙන්ම ලකුණ සම්බන්ධයෙන් ප්‍රශ්නේ ප්‍රශ්නයක් ලෙස ඉතිරි වෙලා තියෙනවා අපි විශ්වාස කරනවා අපිට ඒක ඉතයි මනින්ම හෙට අනිද්ද වෙනකොට අපිට ඒක ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා එක්සත් ජාතික පෙරමුණේ ජනාධිපති අපේක්ෂක අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සහ පක්ෂ ජ්‍යෙෂ්ඨයන් ජනාධිපතිතුමා හමු වී සිදු කළ සාකච්ඡා සම්බන්ධයෙන් මිහිදී අදහස් පළ කෙරුණා ඊයේ පළ වුණ අතිගරු ජනාධිපතිතුමාව එක්සත් ජාතික පක්ෂයේ නායකින් හමු වීම පිළිබඳව ඒක අතිගරු ජනාධිපතිතුමා මේ රටේ රාජ්‍ය නායකයා වශයෙන් ඕනම කෙනෙක් එතුමා මුණ ගැහිලා සාකච්ඡා කරන්න පුළුවන්කම තියෙනවා විශේෂයෙන්ම අතිගරු ජනාධිපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානී අද කැබිනට් මණ්ඩලයේ නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂය එතකොට ඒ අයට මුණ ගැහිීමේ බාධාවක් නැහැ එක්සත් ජාතික පක්ෂයේ ඉල්ලීමක් කරලා තිබුණා ජනාධිපතිතුමා මුණ ගැහෙන්න ඕන කියලා ඒ මුණ ගැහිීමට අදාළ උන් ඉල්ලලා තිබුණා වර්තමාන දේශපාලන සත්‍ය කතා කරන්න ඕන ඊට අදාළ මුණ ගැහෙන්න ඕන කියලා ඒ සඳහා සහභාගී වෙලා තියෙනවා නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ඒ වගේම පක්ෂ සභාපති කබීර් හෂීම් මැතිතුමා ඒ වගේම කලිවිරාජ් කාර්යවසම් මැතිතුමා මෙයයි සහභාගී වෙලා තියෙනවා මේ සාකච්ඡාවල වුන් රටේ තත්ත්වය සහ ආරක්ෂාව මේ වැඩ වර්ජන මේ වගේ කරුණු කාරණා මේ වෙලාවේ යන්නේ ටික අතිකරු ජනපත වුන් දැනුවත් කරලා තිබුණා රට යම් සාමකාමී තැනක තියාගෙන යන්න ඕන මැතිවරණකට යනවා නම් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තිබුණේ මේක තමයි ඊ සාකච්ඡාවේ පොඩක් කට්ටි අහන්නේ මොකද උනේ කියලා අහන එකේ ප්‍රධානම
තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වන බවට පළව පුවත්පත්වල සත්‍යතාවක් නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත පුංචිනිලමේ මහතා පවසනවා. ත්‍රිකුණාමලයේ අද පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා සඳහන් කළේ තමන්ට එක්සත් ජාතික පක්ෂයෙන් එවැනි ආරාධනයක් ලැබී නොමැති බවයි. පහුගිය සතියේ පුරා විද්‍යුත් මාධ්‍ය වෙබ් අඩවිය වල ගියා මම එක්සත් ජාතික පක්ෂයට එනවා කියලා. එක්සත් ජාතික පක්ෂයට යන්න මට කවුරුත් ආරාධනා කරෙත් නැහැ. මම පිළිබඳව මමවත් දන්නේ නැති මට සම්බන්ධයක් නැති එක්සත් ජාතික පක්ෂයේ කැමැතිවරයෙක් කියපු කතාවක් පමණයි විද්‍යුත් නාලිකාවලත් එහෙම නැත්නම් සමාජ වෙබ් අඩවිලත් පළවෙලා තියෙන එක සම්පූර්ණයෙන්ම අසත්‍යක් කියන මම ආශ්‍රය කරන්නේත් නැති චන්ද්‍රානි බණ්ඩාර මා පිළිබඳ සහතිකයක් දීම පිළිබඳ අද මට මේ වෙනකොට පවුලෙනුත් ප්‍රශ්නයක් ඇවිල්ලා මගේ පවුල ඇතුළු දරුවෝ අහනවා අපි දන්නේ නැතුව කොහොමද ඔයාගෙන මේ චන්ද්‍රානි බණ්ඩාර කියන්නේ කියලා. ඉතින් මම අද වෙනකොට පක්ෂ මාරු වීමට අමතරව වඩා ගෙදර ඉන්න එක ගැන පිළිබඳවත් දැන් මට ප්‍රශ්නයක් ඔක්තෝබර් 4 වෙනිදා සිකුරාදා රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර නොමැති බව අභ්‍යන්තර හා සුදේශ කටයුතු සහ පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් H.M. ගාමිණී සෙනවිරත්න මහතා පවසනවා. අනිවාර්ය නිවාඩු ලබා සිටින පොලිස්පති පූජි ජයසුන්දර හා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු වෙන අය ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 12ක් විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය අද අවසර ලබා දුන්නා. පාස්කුවරිදා එල්ල වූ ප්‍රහාරය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඔවුන්ට එරෙහි චෝදනාවයි. ඒ අනුව අදාළ පෙත්සම් ජනවාරි 20 වෙනිදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බැලූ බැල්මට පෙත්සම් කරුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළා. ඒ අනුව වග උතර කරුවන්ට මීළඟ දින අධිකරණයේ පෙනී සිටින ලෙසද නොතීසි නිකුත් කෙරුණා. සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මගිනුයි මෙම තීන්දුව ප්‍රකාශයට පත් කෙරුණේ. ත්‍රස්ත විමර්ශනාංශය බහරව සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා සහ පාතාල නායක මාකඳුරේ මදුෂ්ට එරෙහි නඩුව නොවැම්බර් 6 වනදා යළි කැඳවීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ඔවුන්ට එරෙහිව ඝාතන කුමන්ත්‍රණයක චෝදනා එල්ල වී තිබෙනවා. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළ බවටයි. මාකඳුරේ මදුෂ්ගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීම සිදු කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. තවහිද් ජමාත් සංවිධානයේ ප්‍රබල සමාජිකයෙකු බව කියන අහමදු මොහොමඩ් අර්ෂාඩ් නැමැත්තා ලබන 16 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. පාස්කිරිදා ප්‍රහාර ISIS බෝම්බ ප්‍රහාරයක් බවට ගෙන ගිය ප්‍රචාරණවල සංනිවේදන කටයුතු සිදු කළ බවටයි ඔහුට චෝදනා එල්ල වී ඇත්තේ. මොවුන් සම්බන්ධ පරීක්ෂණවල ප්‍රගතිය ලබන 16 වනදා අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. මේ අතර හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව අල්ලස් කොමිසම ගොනු කර ඇති දූෂණ නඩුවක් නොවැම්බර් 27 වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය නියෝග කළා. වසර 6ක් තුල සිය ආදායමෙන් උපයාගත නොහැකි රුපියල් මිලියන 75ක් වටිනා මුදල් සහ දේපළ අයථා ලෙස උපයාගත් බවටයි වීරවංශ මහතාට චෝදනා එල්ල වී තිබෙන්නේ. සවස 6:30 ප්‍රවෘත්ති අදට අවසන්. යළිත් හමුවෙමු රාත්‍රී 9:30ට. www.ipnnews.lk